ආයුබෝවන් සුපුරුදු පරිදි අද දවසේ 10 ශ්‍රේණියේ ඉතිහාස විෂයමාලාව සමග එකතු වෙන දේ දුව දරුවන් ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ඒ තමයි ඔබගේ පෙළ පොතේ 5 වෙනි පාඩම පැරණි ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ඉතින් දුවේ පුතේ මම කැමති අද දවසේ මේ විෂය කරුණු සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් ඇයි අප පැරණි ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය දෙස අවධානය යොමු කළ යුත්තේ ඇයිද කියන කාරණාව ඉතා කෙටි වේලාවකින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඔදුවේ පුතේ ඔබට පෙනෙනවා ඇති පසුබිමින් මොරගහ කන්ද ජලාශය ඒ වගේම නෙළුම් කුළුණ ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘති වර්තමානයේ ලංකාව තුළ මේ ඉදිවෙන දැවැන්ත නිර්මාණවල තාක්ෂණය බැලුවොත් අපිට පේනවා ඒවා නිර්මාණය කරන්න අවශ්‍ය ධනය වගේම ඒවා නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණයේ පවා අපේ ලබා ගන්න විදේශ රටවලින් වසර 2500ක ඉතිහාසයකට උරුමගම් කියන ලාංකිකයන් වශයෙන් අප කොයිතරම් කනගාටු විය යුතුද වර්තමානයේ විදේශ රටවල තාක්ෂණයේ මත අපට යැපෙන්න සිදුවීම තුල ඒ වගේම තමයි දුවේ පුතේ අද දවසේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉතිහාස විෂය ඉගෙන ගන්න දුව දරුවන් බොහොම දෙනෙක් උසස් පෙළට ඉතිහාස විෂය තෝරගන්නේ නැති වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ගණිතාංශයෙන් ඉගෙනගෙන ඉංජිනේරුවෝ, ඒ වගේම රසායන විද්‍යාඥයෝ වගේ වෙන්න උත්සාහ කරාවි. ඒ වගේම වෛද්‍ය වෘත්තියට, ඒ වගේම වාණිජ විෂය ධාරාව ඔස්සේ ඔබ බැංකු කළමනාකාර ධුරයන්ට වගේ උසස් වෘත්තීන්ට යන්න කටයුතු කරාවි. හැබැයි දුවේ පුතේ ඔබ කවර වෘත්තියකට පිය නැමුවත් ඔබ මේ රටට විශාල සේවයක් කළ යුතු වෙනවා. තේසේ සේවයක් කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ පැරණි තාක්ෂණේ අපේ පැරණි සભ્યත්වය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන්න වෙනවා. ඒ නිසා ඔබ ඉංජිනේරුවෙක් වෙලා පාලම් නිර්මාණය කරොත්, ගොඩනැගිලි නිර්මාණය කරොත් මේ රටට මේ පොළවට ගැලපෙන ආකාරයෙන් තමයි එම සැලසුම් සකස් කළ යුතු වෙන්නේ. මම පුංචි උදාහරණයක් ඔබට සාකච්ඡා කරන්න කැමතියි. අද දවසේ අප සාමාන්‍ය පෙළ විභාගයට අදාළව 10 ශ්‍රේණියේ විෂය කරුණු සාකච්ඡා කරත් අපත් එක්ක එකතු වෙන දුවල පුතාලා බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ. ඒ නිසා ඔබ 11 ශ්‍රේණියේ පෙළ පොතේ විෂය කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. දුවේ පුතේ ඔබ දන්නවා මහවැලි කඩිනම් ව්‍යාපාරය අප ක්‍රියාත්මක කරනකොට බොහෝ බලාපොරොත්තු ඇතුව තමයි කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කරේ. හැබැයි අපට අද මුහුණ දෙන්න තියෙන ලොකු අභියෝගයක් තමයි ඒ කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකරපු ජලාශ ඉතා වේගයෙන් රොන් මඩ නිසා පිරීමට ලක්වීම. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න අතීතයේ අපි ඉදිකරපු ජලාශ දිහා වැව් දිහා මින්නේරිය පරාක්‍රම සමුද්‍රය වගේ නිර්මාණ බැලුවොත් මිනිසාගේ මැදිහත් වීමෙන් තොරව වසර දහසක් පමණ කාලයක් රජරජ ශිෂ්ටාචාරයේ බෙදුනට පස්සේ සම්පූර්ණ අතහැරලා දැමුණා. නමුත් සුළු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ වර්තමානයේ අප ඒ නිර්මාණ ප්‍රයෝජනයට ගන්නවා. හැබැයි නූතන නිර්මාණ අපගේ මැදිහත් වීමකින් තොරව එසේ දීර්ඝ කාලයක් අපට ප්‍රයෝජනයට ගන්න හැකි වේද කියන ප්‍රශ්නේ වර්තමානයේ අප සතුව තුළ තියෙනවා. ඒ නිසා දුවේ පුතේ අපේ පැරණි තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කළා ඒ සැලසුම් වර්තමානයට ගෙන එන්න පුළුවන් නම් රටක් වශයෙන් අපට විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ දන්නවා වර්තමානයේ අපි තාක්ෂණික නිර්මාණ කරනකොට පරිසරයට කොතරම් හානිකර දෙය සිදු කරනවාද කියන එක. මාර්ග ඉදිකිරීමේදී ඒ වගේම අධිවේගී මාර්ග දුම්රිය මාර්ග ජලාශ වරාය ඉදිකිරීමේදී ඔබට පෙනෙනවා සමාජය තුළින් පරිසර දූෂණය පරිසරයට වන විනාශය පිළිබඳව කොයිතරම් හඬක් නැගෙනවාද කියලා. හැබැයි දුවේ පුතේ ඔබට පේනවා මේ පසුබිමෙන් දැක්වෙන දර්ශනය. ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් මේ සීගිරිය මාලක උද්‍යානය සීගිරි මාලක උද්‍යානයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන පිය ගැටපෙල. හැබැයි අතීත සැලසුම්කරුවා තාක්ෂණික ශිල්පියා ඒ මාර්ගයේ ඉදි කරද්දී ඒ ගල් පර්වතය තමන්ගේ නිර්මාණයට අන්තර්ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔබ සීගිරිය ජලමල් උද්‍යානයට ගියොත් ඒ නිර්මාණ සමමිතික බව ආරක්ෂා වෙන විදිහට ਉਹ නිර්මාණය කරනවා. හැබැයි පරිසරයට හානියක් කරන්නේ නැහැ. ඒ නිසා පුතේ දුවේ අපි පැරණි තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපි කොයිතරම් දුරට තාක්ෂණයත් එක්ක
පරිසරයට ආදරය දෙක කරාද කියන එක අඳුන ගන්න පුළුවන්. ඉතින් මේ පරමාර්ථය ඔස්සේ තමයි අද දවසේ ඔබගේ පෙළපොතේ පස්වෙනි පාඩම අප සාකච්ඡා කරන්නේ. ඒ නිසා මම කැමතියි මෙන්න මේ ආකාරයට ඔබගේ පෙළපොතේ තියෙන විශේෂ කරුණු පෙළගස්වා ගන්න. ගල්මේවලම් තාක්ෂණය, ඒ වගේම සුසාන නිර්මාණය කිරීමේ තාක්ෂණය, ඒ වගේම නිවාස ඉදිකිරීමේ තාක්ෂණය, මැටිබඳුන්, ඒ වගේම වාරි තාක්ෂණය, දාගැබ් පිළිමකවල ආදී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සිදු කරපු නිර්මාණ තාක්ෂණය, ඒ වගේම යකඩ නිර්මාණ තාක්ෂණය, නිස්සාරණ තාක්ෂණය, පාලම් නිර්මාණ තාක්ෂණය ආදී අංශ කීපයක් ඔස්සේ ඔබගේ පෙළපොතේ සඳහන් විෂය කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දුවේ පුතේ අප පස්වෙනි පාඩමට අද දවසේ අවධානය යොමු කරත් ඔබ හොඳින් මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන මේ පස්වෙනි පාඩම ඉතා හොඳින් තේරුම් අරගෙන අවබෝධ කර ගන්න නම් ඔබගේ පෙළපොතේ දෙවන, තුන්වන සහ හතරවන පාඩම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒක මම මේ ආකාරයෙන් පැහැදිලි කරන්න කැමතියි. අපේ තාක්ෂණය ප්‍රාග්ඓතිහාසික යුගයේදී, ඒ වගේම පූර්ව ඓතිහාසික යුගයේදී සංවර්ධනයට පත් වෙනවා. ඉතින් ඒ පිළිබඳව අවබෝධය ලබා ගන්න නම් ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව දෙවෙනි පාඩමේදී සාකච්ඡා කරපු කරුණු මතකයේ තිබිය යුතු වෙනවා. ඒ වගේම තමයි මහා වැව් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කරොත් එක්සත් ඒකීය දේශපාලනික යාන්ත්‍රණය රජවරුන්ගේ ලැබුණු අනුග්‍රහය කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. ඒ නිසා පැරණි තාක්ෂණය පිළිබඳව කතා කරනකොට දේශපාලනික අනුග්‍රහය පිළිබඳව අවධානය යොමු කර යුතු වෙනවා. ඒ වගේම තමයි මැටි කර්මාන්තය, ඒ වගේම යකඩ කර්මාන්තය පිළිබඳව සාකච්ඡා කරනකොට පැරණි ලංකාවේ සමාජය තුළ ක්‍රියාත්මක වුණු අර්ථ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. එනිසා දුවේ පුතේ අද දවසේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කරනකොට හැකි පමණින් මම දෙවන, තුන්වන සහ හතරවන පාඩම්වලදී අප ලබාගත් දැනුමත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔබට යෝජනා කරන්න කැමති අද දවසේ මේ විෂය කරුණු සාකච්ඡා කිරීමෙන් පස්සේ සාර්ථකත්වයට වඩා ප්‍රතිඵලදායී වීමට ඔබ නැවත වරක් දෙවන සහ තුන්වන හතරවන පාඩම් කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා ආරාධනය කරමින් අපි ප්‍රාග්ඓතිහාසික අවධියට අවධානය යොමු කරමු. ලංකාවේ පැරණි තාක්ෂණයේ මූලාරම්භය සනිටුහන් වෙන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයේ. ඔබට මතක ඇති ජනාවාස පාඩමේදී ප්‍රාග්ඓතිහාසික යුගය යන්න අපි හඳුනාගත්තා. ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ ඕනම රටක ලේඛන කලාව ආරම්භ වීමට පෙර යුගය අප ප්‍රාග් ඓතිහාසික යුගයේ වශයෙන් හඳුනාගත්තා. ඔබට මතක ඇති වියලි කලාපයේ ගල් ගුහාවල, තෙත් කලාපයේ ගල් ගුහාවල, වෙරළබඩ, ඒ වගේම වියලි කලාපයේ සහ කඳුකර එලිමහන් කඳවුරු භූමිවල වුන් ගෙන ගිය ජීවිතය පිළිබඳව, ඒ වගේම මුහුදු බෙල්ලන්, විවිධ සතුන්, ඒ වගේම ශාකමය ආහාර අනුභව කරමින් මේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයා ගෙන ගිය ජීවන රටාව පිළිබඳව අපට හොඳ අවබෝධයක් තියෙනවා. ඒදී අපි හඳුනාගත වැදගත්ම කරුණක් තමයි ප්‍රාග් ඓතිහාසික මානවයාට මුහුණ දීමට උණු ප්‍රධාන අභියෝගය තමයි ආහාර සම්පාදනය කර ගැනීම. ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය උනේ සතුන් දඩයම් කර ගැනීම. ඒ නිසා සතුන් දඩයම් කිරීමට අවශ්‍ය මෙවලම් ඔවුන්ට නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා මේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයෝ ඔවුන්ට ආවේනික වූ ගල් මෙවලම් තාක්ෂණයක් දිනු කරගත්තා. ඒ නිසා දුවේ පුතේ මම කැමතියි අද දවසේ පළමුවෙන්ම ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගල් මෙවලම් තාක්ෂණය, එසේත් නැතිනම් ශිලා මෙවලම් තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන්න. දුවේ පුතේ ඔබට පසුබිමේම පේනවා මිනිහා ගල් කන්ද, වෙරළබඩ, එලිමහන් වාසස්ථානය. ලංකාවේ පැරණිම ශිලා ආයුධ, එසේත් නැත්නම් ගල් මේවලම් හමු වෙන්නේ මේ අප කතා කරන කලාපයෙන්, අර්ධ ශුෂ්ක කලාපයට අයිති ප්‍රදේශයෙන්. මේ ගල් ආයුධ විශාල ගල් ආයුධ. ඒ වගේම ඔබ මේ දකින්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අරුවක්කාරු ප්‍රදේශයෙන් හම්බුණු ගල් මේවලම්. මේවත් සාපේක්ෂව ගත්තොත් විශාල ප්‍රමාණයේ ගල් ආයුධ. ඊළඟට ඔබට පෙනෙනවා ඇති දුවේ පුතේ
බට දොඹලෙනි අදින් අවුරුදු 28000 12000 අතර කාලයට වැටෙන පස් ස්තර වලින් හමුණු ගල්මේවල අර පූර්වෙන් සාකච්ඡා කරපු අරුවක්කාරු ඒ වගේම මිනිහා ගල් කන්දෙන් හමුණු ගල්මේවල වලට සාපේක්ෂව මේ ඔබ දකින ගල්මේවල කුඩායි ඒ නිසා මේ ගල්මේවල වලට අපි කියනවා ශුද්‍ර ශිලා මේවල නැත්නම් කුඩා ගල් ආයුධ කියලා ඔබගේ පෙළපොතේ සාකච්ඡා කරන ආකාරයට කරුණු විස්තර කරන ආකාරයට सेंटीमीटर 4.5ට වඩා අඩු මේවලම් අප ශුද්‍ර ශිලා මේවලම් වශයෙන් හඳුන ගන්න. හැබැයි ද්විපති ඔබ අන්තර්ජාලය පරිශීලනය කරනවා පොතපතත් එක්ක වැඩි වැඩියෙන් ගනුදෙනු කරනවා අමතර පොතපත කියවනවා. ඒ නිසා ලංකාවේ ශුද්‍ර ශිලා මේවලම් වල ප්‍රමාණය පිළිබඳව විවිධ උගතුන් විවිධ අදහස් දක්වා ඇති බව මතක් කරන්න කැමැති. නමුත් අපි ඔබගේ පෙළ පොතේ තිබෙන ආකාරයට सेंटीमीटर 4.5ට වඩා කුඩා වූ ගල් මෙවලම් ශුද්‍ර ගල් ආයුධ වශයෙන් හඳුනා ගන්න. එතකොට විශේෂයෙන්ම බලංගොඩ සංස්කෘතිය නියෝජනය කරන තෙත් කලාපීය සහ වියලි කලාපීය ගල් ගුහාවලින් මේ වගේ ආයුධ විශාල වශයෙන් හමු වෙනවා. දුයිපුත ඊළඟට ඔබ මේ දකින්නේ ඒ වගේ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් කිහිපයක්. ඉතින් දුයිපුතේ මේ ගල් මෙවලම් පිළිබඳව අවධානය යොමු කරනකොට මේ ගල් මෙවලම් නිෂ්පාදනය කර ගැනීම සඳහා මේ රටේ ප්‍රාග්ඓතිහාසික මිනිසයා ඒ යුගයට සාපේක්ෂ වූ දියුණු ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා තිනවා. එහිදී ඔහුට පරිසරයෙන් ස්වභාවිකව හමු වුණු තිරිවාන් එසේත් නැත්නම් ක්ලියර් ක්වාට්ස් එහෙම නැත්නම් බිම් වීදුරු වශයෙන් හඳුන්වන ගල් විශේෂයත් කහඳ ගල් විශේෂයත් බෙහෙවින් භාවිතා කරලා තිනවා මේ ශුද්‍ර ශිලා මෙවලම් නිර්මාණය කරගන්න. ප්‍රාග්ඓතිහාසික මානවයා දැන් දුවෙල්ල පුතාට පේනවා පසුබිමෙන් ඒ ශිලා මෙවලම් නිර්මාණය කර ගැනීම දක්වන ඡායාරූපයක් කල්පිතව නිර්මාණය කරපු සිතුවමක්. මේකෙන් දක්වන්නේ ඔවුන් එම ගල් මෙවලම් නිෂ්පාදනය කර ගැනීමට භාවිත කරපු තාක්ෂණය. ඒකට අපි කියනවා පීඩන ශල්කණය ක්‍රමවේදය කියලා. දුයිපති සරලව පැහැදිලි කළොත් ඒකෙදි සිදුවන්නේ ප්‍රාග්ඓතිහාසික මානවයා තමන්ගේ පරිසරයෙන් තිරිවාන හෝ කහඳ ගල් කුට්ටි වශයෙන් සපයාගෙන තවත් ශක්තිමත් ගලකින් ඒ සපයාගත් තිරිවාන හෝ කහඳ පාෂාණයට පීඩන එල්ල කළා වැරෙන් පහරක් එල්ල කරනවා. එසේ පහර එල්ල කිරීමෙන් ගල් පතුරු වෙන් කර ගන්නවා. දුයිපුති මේක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. දැන් දොල පුතාලා දන්නවා ඔබට නිල ඇඳුම් ගන්න ගියාම නේද? ඔබ දකින්නවා රෙදි විකුණන ඒ අය ඒ රෙදි වල ඉතා සියුම් කැපුමක් දාලා සමස්ත රෙදි කොටසම ඉරා ගන්න ආකාරය. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් රෙදිත් එක්ක ගනුදෙනු කිරීම තුළ රෙදි වල ස්වභාවය අනුව ඒ පිළිබඳව ඔහුට තියෙන දැනීම අනුව තමයි ඒ කාර්යය කරන්නේ. ඒ නිසා දුවේ පුතේ මීට අවුරුදු 30000කට 40000කට පෙර මේ රට හිටපු ප්‍රාග්ඓතිහාසික මහානවයෝ පීඩන ශල්කන ක්‍රමවේද යටතේ ගල් පතුරු වෙන් කර ගැනීමට ඔවුන් දැනුම දියුණු කරගෙන තිබුණා. මේ විදිහට ගල් පතුරු වෙන් කර ගන්නවා. දෙවන අවස්ථාවේදී කරන්නේ විශාල වශයෙන් වෙන් කරගත් ගල් පතුරු නැවත වරක් අවශ්‍ය නිෂ්පාදනය කර ගන්න අවශ්‍ය ආයුධයට සරිලන විදිහට නැවත වරක් හැඩ ගන්නවා ගන්නවා. තුන්වන අවස්ථාවේදී එසේ හැඩ ගන්නවාගත් කුඩා ගල් මෙවලම් නැත්නම් ශිලා ආයුධය මෝහත් කර ගැනීම සිදු කරගෙන තියෙනවා. සමහර වෙලාවට මෝහත් කර ගැනීම දුවේ පුතේ ගල් පතුරු දෙකක් එකිනෙකට ඇතිල් වීමෙන් හෝ ඒ වගේම සමහර උගතුන් පෙන්වා දෙනවා සතුන්ගේ අංග සහ අස්ති කොටත් මගින් මේ ශුද්‍ර ශිලා මෙවලම් මෝහත් කර ගන්න ඇති කියන එක. එහිදී දුවේ පුතේ මේ විදිහට ශිලා මෙවලම් නිර්මාණය කරගත්තට පස්සේ ඔබ දන්නවා වනාන්තරවල ඉන්න සතුන් දඩයම් කර ගන්න ඒ සතුන් දඩයම් කරගත්තට පස්සේ මස් ටික කපා ගන්න ඒ වගේම ඇට වර්ග තලා ගන්න අල වර්ග හාරා ගන්න මේ ශිලා ආයුධ භාවිතා කරා. ඉතින් මේ විදිහට ශිලා ආයුධ අතින් භාවිතා කරනවට වඩා කාර්යක්ෂමව භාවිතා කරන්න වඩා ප්‍රතිඵලදායී ලෙස භාවිතා කරන්නත් මේ රටේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයෝ කටයුතු කරලා තියෙනවා. දැන් ඔබ දකින්නේ ඔබගේ පෙළ පොතේත් අන්තර්ගත වෙන රූප සටහනක් ඔබට පේනවා මේ විදිහට තිරිවාන ගල් වලින් හෝ කහඳ වලින් නිෂ්පාදනය කරගන්න ශුද්‍ර ශිලා මෙවලම් මේ රටේ මධ්‍ය ශිලා යුගයේ ජීවත් වුණු ප්‍රාග්ඓතිහාසික මානවයා
සතුන්ගේ අඟකට අස්තියකට එහෙම නැත්නම් ලී දඬුවකට සවි කරගෙන තිබුණු බවට අපට සාක්ෂි ලැබෙනවා. ආඩම්බරයි දුවේ පුතේ අප්‍රිකාවෙන් පස්සේ වැසි වනාන්තරවල පැරණිම දුණු ඊතල භාවිතය පිළිබඳව සාධක හම්බෙන්නේ ලංකාවේ. ලංකාවේ පාහියන් ගලින් දැනට ගණනය කරලා තියෙන ආකාරයට විශ්වාසදායී වාර්තා අනුව එම දුණු භාවිතය දුණු හිස් භාවිතය අවුරුදු 48000ක් තරම් ඈත අවධියකට යනවා. දකුණු ආසියාවේ පැරණිම සාධක මේවා. එනිසා දුවල පුතාලට පැහැදිලි ලංකාවේ ප්‍රාගෛතිහාසික යුගයේ ගල් මෙවලම් නිෂ්පාදනය සහ ඒවා භාවිතා කිරීමේ තාක්ෂණය කොයිතරම් දියුණුවට පත් වෙලා තිබුණාද කියන එක. ඊළඟට අපි අවධානය යොමු කරමු අස්තිවලින් නිර්මාණය කරගත් ආයුධ. දෙවිපුතේ ඔබ දන්නවා ප්‍රාගෛතිහාසික යුගයේ මානවයන්ගේ ප්‍රධාන අභියෝගය වුණේ අපි සාකච්ඡා කරපු ආකාරයට ආහාර සොයා ගන්න. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපාය වුණේ සතුන් දඩයම් කර ගැනීම. එනිසා දඩයම් කරගත් සතුන්ගේ අස්ති කොටස්, ඒ වගේම අංග කොටස්, ඒ වගේම දත් ආදිය ඔවුන් ආයුධ වශයෙන් භාවිත කරලා තියෙනවා. දැන් රූප සටහනේ දැක්වෙන විදිහට ගෝණන්ගේ අං, මුවා, කළු වඳුර, ඒ වගේම රිලව, දඬුලේන, ඌර වගේ සතුන්ගේ අස්ති කොටස් සහ දත් අං ආදිය ඔවුන් ආයුධ වශයෙන් භාවිත කරලා තියෙනවා. ඒදී විශේෂයෙන්ම ඔබ මේ දකින පහයන් ගලින් හමු වුණු අස්ති ආයුධ දෙහා අවධානය යොමු කරොද්දී විශේෂයෙන්ම වඳුරන්ගේ අස්ති කොටස් මේ රටේ ප්‍රාගෛතිහාසික මානවයෝ ශිලා අස්ති ආයුධ වශයෙන් භාවිත කරපු බවට සාධක හමු වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරොත් දුවල පුතාලා දන්නවා අද වුණත් අපි රූප අලංකරණයට විශාල අවධානයක් යොමු කරනවා. දැන් මේවේ ප්‍රාථමික අදහස් ප්‍රාගෛතිහාසික යුගයේ කරා දිව යනවා. දැන් ඔබ මේ දකින්නේ පහයන් ගලින් හමුණු මිරිදිය බෙල්ලන්ගෙන් සකස් කරපු සිදුරු විද සකස් කරපු පබළු වශයෙන් හඳුනාගත හැකි නිර්මාණ. ඒතකොට ඔබට පේනවා මේවා නිර්මාණය කර ගැනීමට යම් දැනුමක් කුසලතාවයක් අවශ්‍ය වෙනවා. ඊළඟට අවධානය යොමු කරොත් ඔබ දකිනවා බටදොඹලෙනින් හමුවන අදින්න අවුරුදු 37000 තරම් පැරණි මිරිදිය කරදිය කලපු වලින් මුහුදු කලපු වලින් හමුණු බෙල්ලන්ගෙන් නිර්මාණය කරපු ආයුධයක්. ඒ වගේම ඔබ අනිත් පැසෙන් දකින රතු පැහැයෙන් දක්වන පසුබිම තුල දකින මෝර දතකින් නිර්මාණය කරපු යම්කිසි පබලුවක් වශයෙන් සලකන්න පුළුවන් නිර්මාණයක්. ඒකට ඔබට පේනවා මේ රටේ ප්‍රාගෛතිහාසික අවධියේදීම පබලු ආදී සතුන්ගේ සිප්පි කටු වලින්, ඒ වගේම දත් ආදීන්, ඒ වගේම ගස් බෙල්ලන්ගේ කටු වලින් නිර්මාණය කර ගැනීම තුල ඔවුන් තුල පැවතුණු තාක්ෂණික දියුණුව. මේ සමස්ත කතන්දරෙම පැහැදිලි කර ගන්න හොඳ චිත්‍රයක් මේ ඔබ දකින්නේ අපි මේ සාකච්ඡා කරපු බලංගොඩ මානවයාගේ කල්පිත රූප සටහන. ඔබට මතක ඇති අපි ජනාවාස පාඩමේදී ඔහුගේ ශරීර ලක්ෂණ සාකච්ඡා කරා. මතක් කරගත්තොත් පසුපසට නිරාගිය නලල්තරේ, පළල්ලු නාසය, ඒ වගේම ඝන අක්ෂිකුහරය ඔබට මේ රූප සටහන දැක්කහම මතක් වෙනවා. ඒ වගේම ඔබට පේනවා ඒ බලංගොඩ මානවයාගේ පසුපසින් චිත්‍ර කීපයක් අලි කියලා අඳුන ගන්න පුළුවන් ඇත්තුන්ගේ රූප සටහනක්. ඒ වගේම බිම ඔබට දකින්න පුළුවන් ගින්දර නිර්මාණය කරගන්න, ගින්දර නිෂ්පාදනය කරගන්න ඝට්ටණය කරපු ගල් කොටස්, ඒ වගේම දඬුවක එල්ලා තිබෙන සත්වයේ ගල් ආයුධයකින් වෙන් කර ගැනීම. එනිසා දුවේ පුතේ මේ සමස්ත චිත්‍රයම තුලින් අපට ගෙන එන වැදගත් කාරණාව තමයි මේ රටේ විද්‍යාව තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කරනකොට එහි ප්‍රාථමිකම අදහස් ආරම්භ වෙන්නේ මේ රටේ ප්‍රාගෛතිහාසික යුගයේදී. විශේෂයෙන්ම ශිලා මෙවලම් නැත්නම් ගල් ආයුධ නිෂ්පාදනය තුළ. පසකින් ඔබ දකිනවා ගලින් කරපු වංගෙඩියක්, ඒ වගේම මිරිස් ගලක්. එහිදී මතක තබාගත යුතු දේ තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේදී අපි භාවිතා කරපු ගල් මෙවලම් අදත් වර්තමානයේදීත් භාවිත වෙනවා. ආහාර රටාවත් යම් ආකාරයකට අපි අනුගත වෙලා තියෙනවා. ඔබට මතක ඇති ප්‍රාග් ඓතිහාසික යුගයේදී ඔවුන් මස් පුළුස් ආහාර ගත්තා. ඒක අපි සංස්කෘතිකකරණය කරලා නේද? ලස්සන වචනයක් කියනවාද? බාබකියු කරනවා. ඒ නිසා ඓතිහාසයේ ස්වરૂපය තමයි වෙනස් වෙන්නේ. නැත්තම් සිද්ධි එක හා සමානයි කියලාත් අපිට අඳුන ගන්න පුළුවන් කමක් තියෙනවා.
ඊළඟට අප අවධානය යොමු කරමු පූර්ව ඓතිහාසික යුගයට ලංකාවේ තාක්ෂණයේ විශාලම පරිවර්තනයක් සිද්ධ වෙන්නේ මේ පූර්ව ඓතිහාසික යුගයේ ඔබට මතක ඇති අපි ජනාවාස පාඩමේදී පූර්ව ඓතිහාසික යුගයේ අර්ථකථනය කරගත්තා පූර්ව ඓතිහාසික යුගයේ නිර්වචනය කරගත්තා ප්‍රාග් ඓතිහාසික යුගයත් ඓතිහාසික යුගයත් අතර සංක්‍රාන්තික වකවානුව පූර්ව ඓතිහාසික යුගයේදී මේ වගේ තාක්ෂණික දියුණුවක් ඇති වෙන්න හේතු අපි අඳුනගත්තා ඔබට මතක ඇති හෙලෝසීන අවධියේ මධ්‍ය භාගය දල වශයෙන් ගත්තොත් ක්‍රිස්තු පූර්ව 7000 4500 අතර කාල වකවානුවේදී समस्त දකුණු ආසියාවේම දේශගුණික විපර්යාස සිද්ධ වුණා සීත දේශගුණික තත්වය නිමාවටපත් වෙලා උණුසුම් දේශගුණික තත්වයක් නිර්මාණය වෙනවා ඒ තමයි කෘෂි කර්මාන්තයට හිතකර පරිසරය ඒ දේශගුණික විපර්යාසයන් සමග තමයි ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ ඔබට මතක ඇති పూర్ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරද්දී పూర్ව ඓතිහාසික යුගයේ වෙන්කර හඳුනා ගැනීමේ නිර්ණායක කිහිපයක් අපි හඳුනාගත්තා විශේෂයෙන්ම ස්ථාවර ජනාවාස බිහිවීම එක් වැදගත් ලක්ෂණයක් ඒ වගේම මැටි බඳුන් භාවිතය යකඩ භාවිතය කෘෂි කර්මාන්තය සහ සීමිත වාරි කර්මාන්ත ඉදිකිරීම పూర్ව ඓතිහාසික යුගයේ අඳුනා ගන්න වැදගත් ලක්ෂණ එහිදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරපු අඳුනගත ලක්ෂණයක් තමයි විධිමත් සුසාන නිර්මාණය වීම වෙයි ද්විපතේ මෙතනදී ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තමයි මේ සුසාන සහ අවමංගල්‍ය චාරිත්‍රවල ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගයටම දිව යනවා ඔබට මතක ඇති පහයන් ගලින් හමුණු ගුරුගල් වර්ණ ආලේප කරපු හිස් කබල් ඒ වගේම සීගිරිය පොතාණෙන් හමුණු වකුටු කොට වලදැමු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රාග් ඓතිහාසික යුග මැදිරියේ තැන්පත් කරලා තියෙන වකුටු කරලා තැන්පත් කරපු ඇට සැකිල්ල. ඒවා නිරීක්ෂණය කරාම අපිට පැහැදිලි ප්‍රාග් ඓතිහාසික යුගයේ පවා අවමංගල්‍ය චාරිත්‍ර ඒ පිළිබඳ විශ්වාසයන් ලංකාව තුල පැවතුණා. හැබැයි పూర్ව ඓතිහාසික යුගයට විශේෂ වැදගත්කමක් හම්බ වෙන්නේ මෙන්න මේ අපි දකින ආකාරයට සුසාන වර්ග නැත්නම් සුසාන ක්‍රමවේද කිහිපයක් పూర్ව ඓතිහාසික යුගයේදී අනුගමනය කිරීම. ප්‍රාග් ඓතිහාසික යුගයේ වගේම වලදැමීමත් සිද්ධ වෙනවා. ඒ වගේම ශිලා මංජුසා සුසාන එහෙම නැත්නම් අපි කියනවා ගල් පෙට්ටි සුසාන බරණි සුසාන එහෙම නැත්නම් කුම්බීය නිකනන සුසාන ඒ වගේම ලංකාවට ආවේනික මැටිඔරු සුසාන ඉතින් මේවා නිර්මාණය කර ගැනීම තුල දුවේ පුති අපිට පේනවා పూర్ව ඓතිහාසික යුගයේ ලංකා සමාජය තුල ඉතා දියුණු තාක්ෂණික පරිවර්තනයක් සිදු වෙමින් පැවති බව දැන් මේ ඔබ දකින්නේ ශිලා මංජුසා සුසාන නිදර්ශන වශයෙන් ගත්තු ඡායාරූපෙන් ඔබ දකින්නේ ඉබ්බන් කටුව ශිලා මංජුසා සුසාන සංකීර්ණ. ඊට අමතරව අපි ගත්තොත් යාපහුවට නුදුරු ගල් සොහොන් කනත්, ඒ වගේම ගලේ වලට නුදුරු යටි ගල් පොත්ත මේ වගේ ශිලා මංජුසා සුසාන හමුවන ස්ථාන වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ ස්ථාන අපි මතක තියා ගන්න ඕනේ. මොකද ඇතැම් විට මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රේ. එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්න කොටසේ පළවන දෙවන ප්‍රශ්න කොටස්වලදී මෙවැනි කාරණා ඔබගෙන් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මේ නිදර්ශන ඔබ මතක තබා ගත යුතු වෙනවා. දැන් මේ ශිලා මංජුසා සුසාන පිළිබඳව අවධානය යොමු කරනකොට මේ ඡායාරූප ඔබට වැදගත්. ඔබට පේනවා මේ ශිලා මංජුසා සුසාන නිර්මාණය කරගත්තේ කෙසේද? ඇයි මේ නම භාවිතා වෙන්නේ කියන එක පිළිබඳව. දැන් දුවිපුතේ මෙම නිර්මාණයේ දෙස බැලුවොත් ඔබට පේනවා උඩින් බැලුවට බැලුව විට පේන ආකාරය ඔබට පේනවා ශිලා පෝරු හතරක් හතර පැත්තට තැම්පත් කරනවා ශිලා පෝරු හතර හතර පැත්තට තැම්පත් කළා මධ්‍ය කොටසේ පුද්ගලයාගේ භෂ්මාවශේෂ තියෙන මුට්ටිය තැම්පත් කරනවා ඊට පස්සේ මේ ගල් පියනකින් මේ මංජුසා වැසීම සිද්ධ කරලා තියෙනවා දැන් ඔබ මේ දකින්නේ මේ වගේ කැණීම් කරපු ශිලා මංජුසාවක් ඔබට පේනවා ඒ සුසානේ සිව් කොනේ ගල් පෝරු හතර ඒ වගේම මැදියේ තියෙන මැටි බඳුන ඊළඟට මේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කරොත් දුවල පුතාට පේනවා තුම් පැත්තක ගල් පෝරු ඔබට පේනවා අනෙක් පස ගල් පෝරු ඔබට පේන්නේ නැහැ නමුත් අනෙක් පසත් ගල් පෝරුවක් තියෙනවා ඒ වගේම ඒ ගල් පෝරු හතර මත ගල් පියනක් තබලා
මේ ශිලා මංජුසා සුසානේ සකස් කරගත් ආකාරය ඔබට පැහැදිලි. දුයිපති ඔබ මෙහිදී කල්පනා කළ යුතු දේ තමයි දැන් ඔබ මේ දකින ඉබ්බන් කටුව ශිලා මංජුසා සුසාන ක්‍රිස්තු පූර්ව 700 450 කාලවකවානුවට යන්නේ. ඒ කියන්නේ මිහිඳු හාමුදුරුව ලංකාවටත් එන්න පෙර මේවැ මුල්ම අවස්ථාව ගත්තොත් බුදුන් වහන්සේ උපදින්නත් කලින් ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් අවුරුදු 2700කට තරම් ඈත අවධියකට මේ නිර්මාණ යනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ ගල්පෝරු පිහිටි ගල්තලාවෙන් වෙන් කරගත්තේ කොහොමද? එහෙනම් ඒකට දියුණු යකඩ තාක්ෂණයක් අවශ්‍යයි. එසේ වෙන් කරගත් ගල්පෝරු මේ සොහොන් භූමියට රැගෙන ආවේ කොහොමද? රැගෙන ඇවිත් මේවා හතර පැත්තට ලම්බකව පොළවට ලම්බකව තැම්පත් කළේ කෙසේද? ඒ වගේම විශාල ගල්පියන පොළවෙන් අඩි කිහිපයක් ඔසවලා මේ ගල්පූරු හතර මත තැම්පත් කළේ කෙසේද කියන එක පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. එනිසා ඒ කරුණු කෙරෙහි අවධානය යොමු කරොත් ඔබට පැහැදිලි ඒ පසුපස පවතින්නේ පූර්ව ඓතිහාසික යුගයේ වෙන විට මේ රට තුල පරිවර්තනය වුණු දියුණු තාක්ෂණය. දැන් මේ ඡායාරූපයට අවධානය යොමු කරොත් ඔබට පේනවා මේවා නිර්මාණය කරන්න තාක්ෂණය විතරක්මද ප්‍රයෝජනවත් වුණේ නෑ දුවේ පුතේ. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයට අප ප්‍රවිෂ්ඨ වෙනකොට මේ රටේ සමාජය තුළ විධිමත් යාන්ත්‍රණයක් සමාජ සංධානයක් ගොඩ නැගෙනවා. ඔබට මතක ඇති ගෘහපතියෝ ගමිකයෝ පරුමකයන් පිළිබඳව අප සාකච්ඡා කළා. දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 900 වගේ වෙනකොට මේ රටේ වියලි කලාපයේ පවුල් ලේකකවල ප්‍රධානීන් ගෘහපතියෝ නැත්නම් ශිලා ලේඛනවල පසු කාලයේ සඳහන් වෙන ආකාරයට ගපති කියන නාමයෙන් හැඳින්වුවා. එවැනි පවුල් 15ක් 30ක් වගේ සමන්විතුණු ඒකකයක් අපි ගමක් වශයෙන් හඳුනගත්තා. ප්‍රධාන වශයෙන් ගමක් වැවක් මූලික කරගෙන ගොඩ නැගුණේ. ඒකට ඒ ගමක තිබුණු පවුල් 10ක 15ක පරිපාලන කටයුතු කරගෙන යන්නේ ගමේ ගෘහපතියන් අතරින් ප්‍රධානියෙක් පත් කරගත්තා. ඔහුට අපි කිව්වා ගමික කියලා. සමන්ත පාසාදිකාවේ තියෙන තොරතුරුන්ව දුවල පුතාට මතක ඇති. ගෘහපතියන් අතරින් කෙනෙකු තමයි ගමිකයෙක් වශයෙන් තෝරගත්තේ. විනය අට කතාවේ තියෙන තොරතුරු අනුව මේ රටේ හිටපු ගමිකයෝ ධනවත් පිරිසක් වුණු බවත් විශ්වාස කරන්න පුළුවන්. එතකොට ගමිකයෝ ගමේ වැව ඇල මාර්ග නඩත්තු කිරීම ගමට අදාළ පරිපාලන කටයුතු සුළු නඩු හබ විසඳීම බදු එකතු කිරීම වගේ කාර්යයන් සිද්ධ කරපු බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ පැරණි ලංකාවේ වැව් ගම්මාන දෙස අවධානය යොමු කරාම වැව හුදකලාව තිබුණේ නැහැ. හැම අවස්ථාවකදීම වැවක් තවත් වැවක් එක්ක සම්බන්ධ වුණා. ඒ වැව තවත් වැවක් එක්ක සම්බන්ධ වුණා. ඔබට මතක ඇති එහෙම ඇල මාර්ග වලින් සම්බන්ධ වුණු වැව් පද්ධති අපි එල්ලංගා වැව් පද්ධති වශයෙන් අඳුනගත්තා. එතකොට මේ නිම්නයක තියෙන වැව් 10ක් 15ක් ওই සංගලිකනදරාව වගේ ගත්තොත් වැව් 133කින් සමන්විත විශාල පද්ධතියක් නිර්මාණය වෙලා තිබුණා. එතකොට මේ වැව් ගම්මාන සමස්තේම පාලනය කරන්න නායකයෙක් අවශ්‍ය වුණා. ඔහුට අපි කිව්වා පරුමකවරු කියලා. එනිසා දුවේ පුතේ ගෘහපතියෝ ගමිකයෝ පරුමකවරුන්ගෙන් සමන්විත වුණු විධිමත් සමාජ සංවිධානය තමයි මේ තාක්ෂණික දියුණුවට බෙහෙවින්ම බලපාන. දැන් ඔබට මේ පේන ඔබගේ පෙළපොතෙන් උපුටාගත් රූප සටහනක්. ඔබට පේනවා ගමිකයෙක් ගමේ වැඩිහිටියන් සමග කෙරෙන සාකච්ඡාවක්. ඒ වගේම ඔබ තවත් පසකින් දැක්කා පරුමකෙක් ධාන්‍ය මැනීමේ නිරත වෙලා ඉන්න ආකාරය. ඊළඟට දුවේ පුතේ ඔබ මේ දකින්නේ මේ ශිලා මංජුසා සුසාන වලින් හමු වුණු ආවරණ. දැන් ප්‍රාග් ඓතිහාසික යුගයේදීත් බෙල්ලන්ගෙන් මුහුදු සිප්පි වලින් ඒ වගේම සතුන්ගේ දත් වලින් නිර්මාණය කරගත් ආභරණ අපි දැක්කා. හැබැයි ඔබ බලන්න පූර්ව ඓතිහාසික යුගයේ වෙනකොට ආභරණ කලාවත් කොයිතරම් දියුණු වුණාද? මේ වගේ කලාත්මක ආභරණ අවශ්‍ය උනේ ඒ ප්‍රභූවරුන්ගේ පරිභෝජනයට කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එනිසා දුවේ පුතේ මේ පූර්ව ඓතිහාසික යුගයේ ඇති වුණු පරිවර්තනය තවත් ශේෂ්ඨ ගණනාවක දියුණුවට හේතු වුණා. දැන් මේ ඔබ දකින්නේ තවත් සුසාන විශේෂයක්. මේ සුසාන විශේෂය ඔබට මතක ඇති ලංකාවටම ආවේනික වූ නිර්මාණයක් වශයෙන් අපි අඳුනගත්තා. දැන් අපි අර කලින් සාකච්ඡා කරපු ශිලා මංජුසා සුසාන දකුණු ආසියාවේ ඒ වගේම යුරෝපයේ වෙනත් රටවලිනුත්
අපට හම් වෙනවා. හැබැයි ඔබ මේ දකින මැටිවරු සුසාන පූර්ව ඓතිහාසිකයට අදාළව හම් වෙන්නේ ලංකාවෙන් පමණයි. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම හල්දුම්මුල් උඩරංච මඩම ඒ වගේම රුවන්වැල්ලට කිට්ටුව පවතින නිකවල මුල් අතනගල්ලට සමීප කලෝටුවා වගේ ස්ථාන ගණනාවකින් මේ මැටිවරු සුසාන හමු වෙලා තියෙනවා. දැන් දුවිපුති මේ මැටිවරු සුසාන කෙරෙහි අවධානය යොමු කරොත් මේ මැටිවරු සුසාන නිර්මාණය කළා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ මියගිය ජනතාව ආදාහනය කිරීම. එහිදී අමු මැටි සොයාගෙන තෝරාගෙන විශාල බේසමක සිට නැත්නම් ඔරුවක හැඩයට මේ සුසානය නිර්මාණය කරගෙන තියෙනවා. එහිදී කල්පනා කළ යුතු දේ තමයි දුවේපුති මේ මැටිවරු සුසාන නිර්මාණය කිරීමේදී ඒ සුසානවල බිත්ති අවම උසක් වෙන විදිහට ඒ වගේම උසට ගැළපෙන ඝනකමක් ලැබෙන විදිහට ඒ විතරක් නෙමෙයි පිහිටි පොළවට ලම්බක වන විදිහට තමයි ඒ බිත්ති නිර්මාණය කළා තියෙන්නේ. දුවේපුති අදත් භෞතික විද්‍යාවේදී අපි සාකච්ඡා කරන දෙයක් තමයි යම් කිසි වස්තුවක් පොළවට ලම්බාකාරව නිර්මාණය කිරීමෙන් ඒ වස්තුව පොළව මත ඇති කරන පීඩනය නිෂ්ක්‍රිය වන බව. ඒ නිසා දුවේපුතේ බලන්න නූතන විද්‍යාත්මක සංකල්පවලටත් ගැළපෙන වූ නිර්මාණ අතීතය තුලින් අපේ රටෙන් අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේපුතේ ඔය අප සාකච්ඡා කරපු උඩ රංච මඩම, හල්දුම්මුල්, කලෝටුවාව නිකවල මුල්ල වගේ ස්ථානවලින් හමුවන මේ මැටිවරු සුසාන ඉතා දීර්ඝ කාලයක් සමහර ඒවා අවුරුදු 3000ක් තරම් පැරණි කාලයකට යනවා. හැබැයි ඒවා හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒකට හේතුව වුණේ දුවේපුතේ මේ මැටිවරු සුසානය අමු මැට්ටෙන් සකස් කරාට පස්සේ මරණයට පත්වුණු පුද්ගලයාගේ අස්ති කොටස් ඒ අමු මැට්ටෙන් සකස් කරපු ඔරුව තුළට දමලා පුළුස්සා ගැනීමට කටයුතු කළා තියෙනවා. එසේ අස්ති කොටස් පුළුසා ගන්නා විට මේ මැටිවරු සුසානය ගින්නට හසු වීම තුල තමයි දීර්ඝ කාලයක් ඒවා ආරක්ෂා වීම සඳහා බලපා තිබෙන්නේ. ඒ වගේම තමයි දුවිපති අප දන්නවා වර්තමානයේ වුණත් යම්කිසි වස්තුවක් දහනය වීමට ඔක්සිජන් වල පවතින අවශ්‍යතාවය. දැන් දහනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියන කාරණාව විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ 18 වන සියවසේ. හැබැයි දුවේපුතේ ක්‍රිස්තු පූර්ව 1350 තරම් පැරණි අවධියකට යන ලංකාවේ මැටිවරු සුසානයකින් අපිට හමු වෙනවා ඒ සුසානය තුළට වායුන් ගන්න සකස් කරපු නලයක් ඇතුළත් කරලා තිබුණු ආකාරය. ඉතින් දුවේපුතේ අපට පේනවා මේ මැටිවරු සුසානය තුළ ඒ අස්ති කොටස් දහනය කරන්න අමතර වාතය බාහිරින් ගන්න නලයක් ඇතුළත් කරේ දහනය සඳහා ඔක්සිජන් වල අවශ්‍යතාවය. ඔවුන්ට යම් දැනීමක් තිබුණු නිසා ඒක ඔක්සිජන්ද කියන කාරණාව නෙමෙයි. නමුත් වාතය අවශ්‍ය වන බව ඔවුන් අවබෝධ කරගෙන තිබුණා. ඒ නිසා දුවේපුති අප අවබෝධ කරගත යුතු කාරණාව තමයි ක්‍රිස්තු පූර්ව 1350 කියන්නේ ආපස්සට බැලුවොත් අදින් අවුරුදු 3350කට පෙර අවදිය. ඒ නිසා බලන්න දහනයට ඔක්සිජන් වල අවශ්‍යතාවය පිළිබඳව තිබුණු අවබෝධය මේ මැටිවරු සුසානයන් තුළින් අපට හමු වෙනවා. ඒ නිසා දුවේපුති මේ පූර්ව ඓතිහාසික යුගයේ ඔබ මේ දකින මැටිවරු නිර්මාණය තුළ පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය පිළිබඳව හොඳ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ නිකවල මුල්ල මැටිවරු සුසාන රුවන්වැල්ලට සමීපව තිබෙන. ඊළඟට දුවේපුති අප අවධානය යොමු කරමු පූර්ව ඓතිහාසික යුගයේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. දැන් ඔබට මතක ඇති අද දවසේ විශේෂ කරුණු සාකච්ඡා කරන්න පටන් ගන්නකොටම මම මතක් කරපු දෙයක් තමයි පූර්ව ඓතිහාසික යුගය කියන්නේ ලංකාවේ තාක්ෂණික ශාස්ත්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු වුණු යුගයක්. ඒ නිසා විධිමත් නිවාස ස්ථාවර ජනාවාස බිහි වෙනවා පූර්ව ඓතිහාසික යුගයේ. ඒ නිසා විධිමත් නිවාස නිර්මාණය පිළිබඳව සාක්ෂි අපිට හම් වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී. ප්‍රාග් ඓතිහාසික යුගයේදී අවධානය යොමු කරොත් අප වාසස්ථාන භාවිතා කරා. ඔබට මතක ඇති ලෙන් වාසස්ථාන මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවය, තෙත් කලාපේ කුරුවිට බටදොබලෙන, කිතුල්ගල බෙලිලෙන, ඒ වගේම තමයි කලුතර දිස්ත්‍රික්කයේ බුලස්සිංහලට නුදුරු පහයන්ගල වගේ තෙත් කලාපීය ලෙන් වාසස්ථානවල ජීවත් වුණා. ඒ වගේම තමයි වියලි කලාපයට වැටෙන සීගිරියට සමීප
අලිගල පොතාන වගේ වියලි කලාපීය ගල් ගුහාවලත් ඔවුන් ජීවත් වුණා. ඒ වගේම තමයි ප්‍රාග් ඓතිහාසික මානවයෝ එලිමහන් කඳවුරු භූමිවල ජීවත් වුණු බව ඔබට මතකයි. විශේෂයෙන්ම මිනිහා ගල් කන්ද, බූන්දල පතිරාජවල වගේ වර්ලාශිෂ්ඨිත එලිමහන් කඳවුරු. ඒ වගේම බෙල්ලම් බැඳි පළස්ස වගේ වියලි කලාපීය එලිමහන් කඳවුරු. ඒ වගේම හෝටන් තැන්න, බණ්ඩාරවල වගේ කඳුකර එලිමහන් කඳවුරු වල ඔවුන් ජීවත් වුණු ආකාරය පිළිබඳව අප සාකච්ඡා කරා. එහිදී එලිමහන් කඳවුරු පිළිබඳව අවධානය යොමු කරොත් බොහෝ පුරාවිද්‍යාඥයන් දුවේ පුතේ අදහස් දක්වනෝ මේ එලිමහන් කඳවුරු වල ජීවත් වුණු ප්‍රාග් ඓතිහාසික මානවයන් අවුවෙන් වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා යම් පැල්පත් ආකාරයේ වාසස්ථාන ඉදි කරගන්න ඇති බව. හැබැයි මේ දක්වා සිදු කරපු පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ එලිමහන් වාසස්ථානවල ජීවත් වුණු මානවයන්ට අදාළ නිවාස සාධක හමු වෙලා නැහැ. ඒකට හේතුව බැලුවොත් ඒකට හේතුව තමයි දුවේ පුතේ මේ පැල්පත් නිවාස ඉතා ඉක්මනින් දිරාපත් වීමට ලක්වන දැවදඩු ශාක කොටස් කොළාතු ආදිය භාවිතා කිරීම තමයි ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක හමු නොවන්න හේතු වෙන්නේ ඇති. දැන් ඔබට පේනවා මේ ඡායාරූපය දුවේ පුතේ ඔබ මේ දකින්නේ විදේශ රටක මේ අපි කතා කරන කාලවකවානුවට අදාළ එලිමහන් වාසස්ථානයක් පිළිබඳව නිර්මාණය කරපු කල්පිත සිතුවමක්. ලංකාවෙත් අප සාකච්ඡා කරපු බෙල්ලම් බැදි පළස්ස, ඒ වගේම බූන්දල පතිරාජවල වගේ එලිමහන් වාසස්ථානවලත් භාවිතා වුණානම් නිවාස වාසස්ථාන ඉදි වුණානම් තාවකාලික මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය වෙන්න ඇති කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ කිතුල්ගල බෙලිලෙන ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පිළිබඳව කතා කරනකොට බුලත්සිංහලට නුදුරු පහයන්ගල වගේම වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් තමයි කිතුල්ගල බෙලිලෙන. කිතුල්ගල බෙලිලෙනේ කරපු පර්යේෂණ වලින් දුවේ පුතේ ගල් බැම්මක සාධක හොයාගෙන තියෙනවා. දැන් මේ ගල් බැම්මක සාධක හොයා ගැනීමෙන් අපිට පේන්නේ ස්වාභාවික ගුහාවක් වාසය සඳහා යොදා ගත්තත් ඒ යොදාගත් ස්වාභාවික ගල් ගුහාව තමන්ට අවශ්‍ය ආකාරයෙන් හසුරුවා ගන්න සකස් කරගන්න ඔවුන් තුල තිබුණු සාක්ෂ්‍යතාවයේ හැකියාව තමයි කිතුල්ගල බෙලිලෙනෙන් හමුවන ගල් බැම්ම අපට කියාපාන. මේ පිළිබඳව පර්යේෂණ කරපු උගතුන් දුවේ පුතේ පැහැදිලි කරන විශේෂ කරුණක් තමයි මේ ගල් බැම්ම නිර්මාණය කරගන්න ඇත්තේ විශේෂයෙන්ම වැසි ජලය ලෙන තුලට ඇතුල්වීම වළක්වා ගැනීමට පැලැල්ලක් වැනි ආවරණයක් රඳවා තබා ගැනීමට. එනිසා දුවේ පුතේ අපට බේනවා ලංකාවේ ඉදිකිරීම් තාක්ෂණයේ මුල් සාධක ප්‍රාග් ඓතිහාසික අවධිය දක්වා දිව යන බව. ඊට පස්සේ ඔබ මේ දකින්නේ ඒ කිතුල්ගල බෙලිලෙන. මේ විදිහට දුවේ පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ක්‍රමිකව වර්ධනය වුණු ඉදිකිරීම් තාක්ෂණය විධිමත් නිවාස ඉදිකිරීම දක්වා වර්ධනය වෙන්නේ අප මේ සාකච්ඡා කරන පූර්ව ඓතිහාසික යුගයේ. ඒ සඳහා කදිම සාක්ෂියක් තමයි ඔබ මේ දකින්නේ. අදින් අවුරුදු 3000කට එහා කාලයක් නියෝජනය වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංච මඩමෙන් හමුණු නිවාසයේ සැලසුම් අනුව නිර්මාණය කරගත්ත කල්පිත සටහනක් තමයි ඔබ දකින්නේ. මේ නිවාසය නිරීක්ෂණය කරොත් ඔබට පැහැදිලි කොටස් දෙකකින් සමන්විත නිවාසයක්. ඒ වගේම ඉදිරියේ තිබෙන පිල කොටසත් වෙනමම බිත්තියකින් වෙන්කර තිබුණු ආකාරය අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ පිල කොටසත් පසුපස කොටසත් සම්බන්ධ කරන බිත්තිය සවි කර තිබුණු දොර උළුවස්සක සාධක හමුවීම තුළ අපිට පේනවා ඉතා විධිමත් වූ නිවාස නිර්මාණය පූර්ව ඓතිහාසික යුගයේදී ආරම්භ වුණු බව. ඒ වගේම තමයි මේ නිවාසය වරිච්චි බිත්ති බැඳලා සකස් කරගෙන තිබුණු බව පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ මේ දකින්නේ ඒ නිවාසයේ සිදුරු උළුවස්ස ආදිය දක්වන ඡායාරූපයේ තවත් පැහැදිලි අවස්ථාවක්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ඔබ දකින්නේ අනුරාධපුර ඇතුල් නුවරින් හමු වුණු පැරණි නිවාස සාධකයක්. දුවේ පුතේ මේ නිවාසත් පූර්ව ඓතිහාසික යුගයේ නියෝජනය කරනවා. ඔබට පේනවා හොඳින් නිරීක්ෂණය කරොත් මේ ඇතුල් නුවරින් හමුණු නිවාසයේ සැලැස්ම චතුරස්‍රාකාරයි. ඔබට හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා කණු වලවල්. දැන් මේ නිවාසය නිර්මාණය කරගෙන තිබුණේ
පොළොවට ලී දඬු හිටවලා ඒ ලී දඬු දැන් දිරාපත් වෙලා ඒවැ කණුවල වල තමයි ඔබ දකින්නේ ඒ කළු වනවල වලට හරස් දැව කොටස් බැඳලා වරිච්චෙන් වරිච්චි වැටෙන් බිත්තිය සකස් කරලා ඒ වගේම තමයි දැව දඬු සහ කොළ අතුරු සෙවිලි කරලා පන් විශේෂ සෙවිලි කරලා වහලේ සකස් කරගන්න ඇති කියලා අපට විශ්වාස කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ අතුල් නුවරින් හමුණු තවත් නිවාසයක සාධක මේ නිවාස සාධකේ ඔබට නිරීක්ෂණය කරොත් දුවේ පුතේ මේකේ කණු වලවල් පිහිරලා තියෙන වෘත්තාකාරව දැනටත් ලෝකේ ගොඩක් ප්‍රාථමික ජනාවාසවල වෘත්තාකාර නිවාස හඳුන ගන්න පුළුවන් ඒ නිසා ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේදී විධිමත් වූ නිවාස ආරම්භ වෙනවා ඒක ලංකාවේ තාක්ෂණික දියුණුවේ ඉතා වැදගත් ප්‍රතිකඩක් විදිහට හඳුන ගන්න පුළුවන් ඊළඟට දුවේ පුතේ මේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරනකොට මැටිබඳු නිර්මාණ තාක්ෂණයට හමු වෙන්නේ විශේෂ වැදගත්කමක් පූර්ව ඓතිහාසික යුගයේදී ආරම්භ වෙන මේ මැටිබඳු නිර්මාණ තාක්ෂණය ඓතිහාසික යුගයේදී වඩා වැඩි දියුණු වෙනවා හැබැයි ඒකේ මුල් අවස්ථාව තමයි පූර්ව ඓතිහාසික යුගය දුවේ පුතේ පූර්ව ඓතිහාසික යුගයේදී මේ ආකාරයට විධිමත් මැටිබඳුන් නිෂ්පාදනය කර ගැනීම තුළ පවතින තාක්ෂණය තමයි ඔවුන් විසින් සකපෝරුව නමින් හඳුන්වන සරල යන්ත්‍රය නිර්මාණය කර ගැනීම. ඔබ දන්නවා පහවසර ශිෂ්‍යත් විභාගයේ ඉඳන් අපි මේ කාරණා ඉගෙනගෙන තියෙනවා. සකපෝරුව කියලා කියන්නේ කර කැවිය හැකි වෘත්තාකාර ලෑල්ලක් සරල යන්ත්‍රයක්. අදත් ලංකාවේ මැටි බඳුන් නිර්මාණය කර ගන්නකොට මේ සකපෝරුව භාවිතා කරන අද තියෙන විශේෂත්වය තමයි අතින් කර කැවීම වෙනුවට යන්ත්‍රානුසාරේ මෝටරයක් මාර්ගෙන් සකපෝරුව ඒ වෘත්තාකාර ලෑල්ල කරකවා ගැනීම. ඔබ මේ දකින්නේ පසුපසින් එවැනි සකපෝරුවක්. මේක නම් තාමත් පැරණි අවධියට ගැලපෙන විදිහට අතින්ම කරකාගත හැකි ආකාරයෙන් තමයි සකස් කළ තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ ඔබ මේ දකින්නේ ඒ සකපෝරුව අනුසාරයෙන් මැටි බඳුනක් නිර්මාණය කරගන්න නූතන ඡායාරූපය. මේත් ඔබ දකින්නේ සකපෝරුවෙන් ගෙල කොටස බඳ කොටස පණාලිස නිර්මාණය කරගත් භාජනයක් මේ විදිහට මැටි බඳුනක් සකපෝරුවක් මාර්ගයෙන් නිර්මාණය කර ගැනීම තුලත් විශාල තාක්ෂණයක් තියෙනවා ඒ සඳහා පියවර රාශියක් අනුගමනය කළා තියෙනවා මතක තබා ගත යුතු දේ තමයි ඒ සෑම පියවරක් පසුපසම ඊට ආවේනික වූ තාක්ෂණික දැනුමකුත් පැවතිච්ච බව එෙහිදී මුලින්ම මැටි භාජන නිෂ්පාදනයේ නැත්නම් බඳුන් නිෂ්පාදනයේ සුදුසු මැටි තෝරා ගැනීමට ඔවුන් තුළ දක්ෂතාවය පැවතුණා. ඊළඟට ඒ මැටි ප්‍රවාහණය කරගෙන අවුත් පදම් කරගනු ලැබුවා ඒ අදාළ භාණ්ඩය නිෂ්පාදනය කර ගැනීමට සුදුසු ලෙස. ඊට පස්සේ සකපෝරුව භාවිතයෙන් මැටි බඳුන තනාගත්තා. ඊළඟට ඒ බඳුන පුළුස්සා ගැනීමට අවශ්‍ය උඳුන නිර්මාණය කරගත්තා. ඊළඟට දැව ආදිය යොදා නියමිත උෂ්ණත්වය ලබා දී විධිමත්ව මැටි බඳුන් පුළුස්සා ගැනීම සිද්ධ කරා. අවසානයේදී අවශ්‍ය නම් ඒ මැටි බඳුන් උපදැමීම් ඒ වගේම වර්ණ ගැන්වීම පවා අතීතයේදී සිදු කරනු ලැබුවා. අපි ඡායාරූප කීපයකින් ඒ සඳහා ඒ කාරණු පැහැදිලි කරගත්තොත් දුවේ පුතේ ඔබ මේ දකින්නේ වර්තමානයේ සුදුසු ආකාරයෙන් මැටි බඳුන් තැනීම සඳහා අවශ්‍ය පස් තෝරා ගැනීම මැටි තෝරා ගැනීම ඊට පස්සේ ඔබ දකිනවා අනෙක් පස එසේ තෝරාගත් මැටි බෝල වශයෙන් සකස් කරලා පදම් කරගන්නා ආකාරය මේ ඡායාරූපිනුත් ඔබ දකින්නේ මැටි පදම් කරගන්නා ආකාරය ඊට පස්සේ ඔබ දකින්නේ සකපෝරුව භාවිතයෙන් මැටි බඳුන භාජනය නිෂ්පාදනය කර ගැනීම නිර්මාණය කර ගැනීම එතකොට ඔබට පේනවා සකපෝරුවෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් බඳුනේ ගෙල කොටස සහ බඳ කොටස පමණයි පතුල නිර්මාණය කරගන්න බෑ ඊට පස්සේ පතුල තවත් මෙවලම් භාවිතයෙන් අතින් නිර්මාණය කරගන්න ආකාරය තමයි ඔබ ඊළඟ ඡායාරූපයෙන් දකින්නේ. ඔබට මේ ඡායාරූපයෙන් වඩාත් පැහැදිලි වෙනවා ඇති නේද? ඒ මැටි කලය, එහි පතුල ඉතා කාර්යක්ෂමව නේද? ඉතා උසස් නිමාවකින් යුක්තව කොහොමද අතින් නිර්මාණය කරගන්නේ කියලා. පැරණි යුගයේදීත් භාවිතා කරේ මේ තාක්ෂණයම තමයි. අදට ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට මෙසේ නිෂ්පාදනය කරගත්ත, නිර්මාණය කරගත්ත මැටි බඳුන උඳුනක පුළුස්සා ගැනීම සිද්ධ කළා තියෙනවා. ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේදීම මුදුන් භාවිතයෙන් මැටි භාජන පුළුස්සා ගැනීම පිළිබඳව සාධක හම්බ වෙනවා. හැබැයි පුළුස්සා ගැනීමට උඳුන් වගේම විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. දැන් ඔබට මේ රූප සටහනෙන් ඒක පැහැදිලි වෙනවා ඇති.
සමහර අවස්ථාවලදී විවෘත ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. හිදී උදුණක් සකස් කරගන්නේ නැහැ. මැටි බඳුන් නිෂ්පාදනය කරලක පිහිටි පොළව මත ගොඩ ගහලා දැව කොටස් ඒ වටා තබල ගිනි දැල්වීමෙන් මැටි බඳුන් පුළුස්සා ගන්නවා. ඒකට අපි කියනවා විවෘත ක්‍රමය. ඊළඟට වලක් හාරලා මැටි බඳුන් ඒ මත තැම්පත් කරලා උඩින් දැව යොදා පුළුස්සා ගන්නවා. ඒක අවස්ථා දෙකක් අඳුන ගන්න පුළුවන්. මදක් හාරපු වලවල් සහ ගැඹුරට හාරපු වලවල්. එනිසා ගැඹුරට හාරපු ක්‍රමයට අපි ගැඹුරු වල ක්‍රමයක්, මදක් හාරපු ක්‍රමයට නොගැඹුරු වල ක්‍රමයක් වශයෙන් හඳුන්වනවා. ඊට අමතරව උදුන් භාවිතය. අපි ওই සාකච්ඡා කරපු පොම්පරිප්පුවෙන්, ඉබ්බන් කටුවෙන් වගේ මේ රටේ පූර්ව ඓතිහාසික ජනාවාසවලින් හමුවන මැටි බඳුන් බොහොමයක් විධිමත් පෝරණුවක් ආධාරයෙන් පුළුස්සාගත් ආකාරය අඳුන ගන්න පුළුවන්. ඉතින් කල්පනා කරලා බලන දරුවනේ පූර්ව ඓතිහාසික යුගයේ වෙනකොටත් කොයිතරම් දියුණු තාක්ෂණය, ඒ සංකල්ප පිළිබඳ අවබෝධයක් අප තුළ පැවතුනාද කියන එක. ඊළඟට දුවේපුතේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට හමුවන මැටි බඳුන් විශේෂයක් තමයි අපි ඒක කාල රක්ත මැටි බඳුන් කියලා සුවිශේෂයෙන් හඳුන්වනවා. එහෙම කාල රක්ත මැටි බඳුන් කියලා අපි ඒව හඳුන්වන්නේ මේ මැටි බඳුනේ බාහිරට නිරාවරණය වුණු කොටස රතු පැහැයෙනුත්, අභ්‍යන්තර කොටස කළු පැහැයෙනුත් යුක්ත වුණු නිසා. දල වශයෙන් ගත්තොත් පූර්ව ඓතිහාසික යුගයේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 300, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3වන සියවස දක්වා දීර්ඝ කාලයක් මේ කාල රක්ත මැටි බඳුන් භාවිත වෙලා භාවිතයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ විදිහට මැටි බඳුනේ පිටත රතු පැහැයටත් අභ්‍යන්තරයේ කළු පැහැය ගැන්වීමටත් හේතු වුණේ දුවේපුතේ ඔක්සිජන් ලැබීමේ දුර්වලතාවය. විශේෂයෙන්ම මේ මැටි බඳුන් පුළුස්සාගෙන තියෙන උදුනක, උදුනක පුළුස්සා ගන්නකොට මැටි බඳුන අභ්‍යන්තරයට 10 වැනි දෑ පුරවා තිබෙනවා. ඊට පස්සේ මැටි බඳුන මුණින් හත හරවල පුළුස්සා ගන්නවා. පුළුස්සා ගන්නකොට බාහිරට හොඳින් ඔක්සිජන් ලැබෙනවා, ඔක්සිහරණය වෙනවා. එනිසා බාහිර පෘෂ්ඨය හොඳින් දැල්ුණා. එනිසා බාහිර කොටස හොඳින් රතු පැහැගැන්නුණා. හැබැයි අභ්‍යන්තරයට හොඳින් ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ඔක්සිහරණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අභ්‍යන්තරේ කළු වුණා. එනිසා තමයි දුවේපුතේ ඔය කාල රක්ත මැටි බඳුන් කියන මැටි බඳුන් විශේෂය බිහි වෙන්නේ. නිසා ඔබට පේනවා මැටි බඳුනේ පිටස රතු පැහැ ගන්නවන්නටත්, අභ්‍යන්තර කොටස කළු පැහැ ගන්නවන්නටත් හේතුනේ මේ අපි භාවිතා කරපු තාක්ෂණය. ඊළඟට දුවේපුතේ මැටි බඳු නිර්මාණය කරගත්ත විතරක් නෙමෙයි, අර අපි කලින් සාකච්ඡා කරපු ආකාරයට උපදැමීම, වර්ණ ගැන්වීම පවා පූර්ව ඓතිහාසික යුගයේදී අප සිද්ධ කරා. ඒකට කදිම නිදර්ශනයක් තමයි උඩ රංච මඩමෙන් හමුණු මේ මැටි භාජනය. මේ මැටි භාජනය හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පැහැදිලි සුදු පැහැය තුළ රතු තැඹිලි වර්ණවලින් රේඛාවලින් සරලව මේ මැටි බඳුන හැඩ ගන්නවා තිබෙන ආකාරය. මේ සඳහා වර්ණ නිෂ්පාදනය කරගෙන තියෙන ගුරුගල් වර්ණේ ස්වභාවික පරිසරයෙන් ලැබුණු වර්ණ. හැබැයි දුවේපුතේ අපට පේනවා මැටි බඳුන් කලාත්මකව නිර්මාණය කිරීමේ මූලික අවස්ථාව පූර්ව ඓතිහාසික යුගය දක්වා දිව යන බව. ඉතින් මේ දක්වා අපි සාකච්ඡා කරපු විෂය කරුණු ඇසුරෙන් දුවේපුතේ අප සාකච්ඡා කරපු විෂය කරුණු යම් දුරට මතක් කරගන්න ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කළොත් අද දවසේ අප සාකච්ඡා කරන පළවෙන ප්‍රශ්නය තමයි ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වීමට තෝරාගත් ලෙන් වාසස්ථාන. දැන් අපට මතක ඇති වියලි කලාපීය සහ තෙත් කලාපීය ලෙන් වාසස්ථාන පිළිබඳව අප සාකච්ඡා කරා. ප්‍රශ්නයෙන් අහන්නේ එසේ තෝරාගත් ලෙන් වාසස්ථාන තමන්ට සුදුසු පරිදි සකස් කරගත් බවට සාධක හමුවන ස්ථානය කුමක්ද කියලා. ඒ සඳහා පිළිතුර ඔබ දන්නවා. අපි පිළිතුර සඳහා අවධානය යොමු කරොත් මේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයා තමන්ගේ වාසස්ථාන සුදුසු පරිදි සකස් කරගත් බවට සාධක හමුවන වැදගත් ස්ථානය තමයි කිතුල්ගල බෙලිලෙන. ඊළඟ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරොත් පහසු ප්‍රශ්නයක්. පූර්ව ඓතිහාසික යුගයේදී මැටි බඳුන් තනා ගැනීම සඳහා භාවිතා කළ වෘත්තාකාර ලෑල් හඳුන්වන නම අපි දන්නවා. සරල පහසු ප්‍රශ්නයක්, ඒ තමයි සකපෝරුව. හැබැයි දුවේපුතේ සකපෝරුව භාවිතයෙන් මැටි බඳුන් නිර්මාණය කර ගැනීම අද අපට සරල වුණාට අප ඒ සාකච්ඡා කළ යුගයට සාපේක්ෂව විශාල ජයග්‍රහණයක් බව මතක තබා ගත යුතු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය සඳහා අවධානය යොමු කරොත් පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරනකොට
සීමිත කෘෂිකර්මාන්තය යකඩ භාවිතය ඒ වගේම ස්ථාවර ජනාවාස පිළිබඳව අප කතා කරා. දැන් මේ ප්‍රශ්نين අහන්නේ ස්ථාවර ජනාවාස පිළිබඳව. මොකක්ද පූර්ව ඓතිහාසික යුගයට අයත් නිවාස සාධක හමුවන ස්ථාන දෙකක් නම් කරන්න කියන එක? පිළිතුර තමයි උඩ රංච මඩම සහ අනුරාධපුර ඇතුල් නුවර. ඉතින් දුවේ පුතේ අද දවසේ ඔබගේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 5 වන පාඩමට අදාළව අප විෂය කරුණු රාශියක් හඳුනාගත්තා, සාකච්ඡා කළා. විශේෂයෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ගල් මෙවලම් තාක්ෂණය පිළිබඳව, ඒ වගේම තමයි පූර්ව ඓතිහාසික යුගයේ සුසාන තාක්ෂණය පිළිබඳව, ඒ වගේම තමයි පූර්ව ඓතිහාසික යුගයේ නිවාස ඉදිකිරීම තාක්ෂණය පිළිබඳව, එමෙන්ම පූර්ව ඓතිහාසික යුගයට අදාළ මැටි බඳුන් නිෂ්පාදනය කිරීමට අදාළ තාක්ෂණය පිළිබඳව. එනිසා දුවේ පුතේ මේ අද දවසේ අප සාකච්ඡා කරපු විෂය කරුණු ඔබගේ පෙළ පොත ඇසුරෙන් තවදුරටත් අධ්‍යයනය කරන්න, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුසාරයෙන් සාකච්ඡා කරපු දැනුම ඔබ උත්තර ලිවමින් නැවත වරක් මතක් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්. අද දවසේ 10 ශ්‍රේණියේ පෙළ පොතට අදාළව පැරණි විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව අප සාකච්ඡා කරපු විෂය කරුණු මෙතකින් නිමාවට පත් කරනවා. ආදරණීය දුවේ පුතේ අප සමග රැඳී සිටින්න ඊළඟ වැඩසටහනින් අප බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ආවේනික විශිෂ්ට වාරි තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කරන්න. එතෙක් අද දවසට ඔබගෙන් සමුගන්නම්. ආයිබෝවන්.